පසුගිය කාලේ දැක්ක මුදල් අමාත්‍යාංශය යම් කිසි තීරණයක් තමයි ජනතාව පීඩාවට පත් වුනේ. එතකොට මේ මුදල් අමාත්‍යාංශය කියන එකට පත් කරපු මේ අමාත්‍යවරයාගේ සුසුකම් සහ මේ ඔහුට මේ ලබා දීම විද්‍යාත්මකද කියන ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහනවා. මුදල් අමාත්‍යාංශය විතරක් නෙමෙයි සෑම අමාත්‍යාංශයක් මේ වගේ ෆැෂන් ඩිසයින් සහ මුදල් ඇමති අතර තියෙන ඇති මොකක් හරි සම්බන්ධයක්. ඒක ෆැෂන් ඩිසයින් කියන එක තුල දැක්කහම ඔය කරන දේවල් තමයි කරන්නේ. ඉතින් මේක හරිම බොළඳ ක්‍රියාවක්. මේ විද්‍යාත්මක පදනම කියන එක කොහෙන් ආවත් දන්නේ දැන් ඒ අය කතා කරන්නේ නැහැ සයන්ටිෆික් කියන එක. ඉතින් මේ වගේ නෙමෙයි වෙන්න ඕනේ. ඒ සුදුසුකම් තියනා ඉන්නවා. මම නැහැ කියන්නේ පාර්ලිමේන්තුවේ සුදුසුකම් තියනා ඉන්නවා. ඒ අයට නොදී තමන්ගේ ගැත්තන්ට දීලා මේ දේ කරාම රට අගාධයි දැන එක වළක්වන්න බැහැ. ඕනම මුදල් ඇමතිවරයෙක් හැබැයි සහතික පත්‍ර නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහුට තියෙන හැකියාවත් එක්ක ඔබතුමා කියන කාරණේ වළංගුද? ආචාර්ය එන්නේ පෙර කියන්නේ ලංකාවේ හිටිය හොඳ මුදල් ඇමතිවරයෙක්. රෝනි ද මෙල් කියන්නේ ඒ වගේ. නමුත් මෙතන තියෙන එක මෙහිමයි. අඩුම ගානේ සුදුසුකම් කියන එක නැති වෙන්න පුළුවන්. අධිකරු ආර්පේනවාසි මැතිතුමාට එහෙම සුදුසුකමක් තිබෙන්නේ නැහැ. මම පිළිගන්නවා ජනතාවත් එක්ක. නමුත් මේ ගන්න තීරණ වලින් මේ ප්‍රායෝගික හැකියාවක්වත් පෙන්වන්නේ නැති තත්ත්වයන් ඩිග්‍රී නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනනවා. මේ සැබෑ ප්‍රශ්න හඳුනනවා නම් මෙහෙම දීර්ඝ වශයෙන් මිල වැඩිවීම, මිල අඩු වීම කොහොමද කරේ? රටේ භාණ්ඩවල මිල වැඩිවීම පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. ඒවන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්න ඇදලා